අග්‍රාමාත්‍යවරිය මහනුවර ශ්‍රී දල්දා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරත වුණ දල්දා මාලිගාවට පැමිණි අය රැස්ව සිටි සදහවතුන් සමගද අදහස් හුවමාරු කරගත්තා. මේ අතර අග්‍රාමාත්‍යවරිය මල්වතු මහා විහාරයට ගොස් එහි මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මහානායක ස්වාමින් වහන්සේ දරුවත් කළා. අග්‍රාමාත්‍යවරිය අස්කිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේද බැහැදුටුවා. එහිදී ඇය මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගත්තා. ඒ කැපවීම කරන්න සූදානමින් තමයි අපි මේක බාරගත්තේ. ඒක අපි කරනවා. අද අධ්‍යාපනය පිළිබඳ තියෙන විශ්වාසය හොඳටම බිඳ වැටිලා තියෙන්නේ. ඉතින් අපේ ප්‍රමුඛම කාර්ය වෙන්නේ මේ විශ්වාසය නැවත වතාවක් ඇති කරගන්න. ඒ නිසා අධ්‍යාපන දරුවන්ටත් විශ්වාසයක් තියෙනවා. දරුවන් සතුටින් ඉස්කෝලේට යන්න පුළුවන් වෙන්න ඕනේ. දෙමව්පියන්ට ඒක බරක් නොවෙන්න ඕනේ. ගුරුවරුන්ටත් තමන්ගේ වෘත්තිය අභිමානවත්ව කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේක කරන්න අපි ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා.